වසරවන්ත දවසකට සුදු ස්වාමින් වහන්සේගේ ආදරයත් ආශිර්වාදයත් අරගෙන ඔබේ හදවතට නිවසට එන විමුතිදී ඔබ මාත් එක්ක රැඳිලෙන ඔබේ දයාවල නාලිකාවත් එක්ක සෙත් FM 103.1 අද නොවැම්බර් මාසේ 14 වෙනි සඳදා අද දවසේදී මට මෙන්න මෙහෙම දෙයක් මතක් වෙනවා. ඔබ දැක්කා පුංචි පෝස්ට් එකක් රත්තරන් අම්බෙදාති දේවපතේ. අනේ අපේ තරුණ පුතෙක් යාචකයෙකුට මුදලක් දෙනවා. ඒ දින ගමන් සෙල්ෆි එකක් අරගෙන ඒ පුතා එක අප්ලෝඩ් කරලා දාලා. ඒක දැක්කම මං හිතන්නේ දකින හැම කෙනාටම දුකක් දැනේවි. මං හිතන්නේ ලැබෙන කමෙන්ට්ස් වලිනුත් ඒ පුතා යමක් ඉගෙන ගනීවි. කවදාවත් අසරණ කෙනෙක් ඔබේ දාන ධර්මය තුල තවත් අසරණ කරන්නට එපා. ඔහු යාචකෙක් කියලා මුළු ලෝකෙටම ප්‍රකාශ කරන්න එපා. ඒක ඔබ දැනගත්තොත් හොඳටම ඇති. ඔහුගේ තරාතිරම මෙන්න මේකයි කියලා ඔබ දැනගත්තොත් ඇති. ඇත්ත ඔබ දැනගත යුතුත් නැහැ. ඒ පුද්ගලයාගේ වගතුග මොනවද කරන්නේ? ඒ කිසි දෙයක් අපිට වැඩක් නැහැ. ඔබ දෙන අදිෂ්ඨානයයි ඔබ දෙන සිතුවිල්ලයි විතරයි වැදගත් වෙන්නේ. ඉතින් අද දවසේදී මගේ රත්තරන් අම්මෙදාති දුවේ පුතේ වැඳලා ඔබෙන් ඉල්ලන්න. ඒ අයව තවත් අසරණ කරන්න එපා. ඒ අයට ඒක දරා ගන්න බැරුව වේවි. මොකද ලැබුණට පස්සේ එපා පුතේ එහෙම දෙයක් කරන්න කියලා කියා ගන්න බැරි කමක් ඒවි. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා දන්නේ නැතුව ඇති ඒ පුද්ගලයාගේ මුහුණ මේ ආකාරයට යනවා කියලා. ඒ නිසා කල්පනාකාරීව අපි දෙන දාන ධර්මයේ දෙමු. අසරණ නොකරමු. ජයම ජය. රැඳින අපිත් එක්ක ආයිබෝන් සෙත්.